අයිබෝවන් ඔබෙක්වානි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වෙනුරි ගින්දලිය මලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත තාක්ෂණයත් සමග ගුණවත් දරු පරපුරක් රට තුල දැකීම අපේක්ෂාව බව ජනපති කියයි රෝහල් 500ක් ඩිජිටල් කරණයට උසස් අධ්‍යාපනයේ ලබන අයට පොලි රහිත ණය යෝජනා ක්‍රමයක් නව තාක්ෂණික දැනුමත් සමග යහපත් දරු පරපුරක් රට තුල ගොඩනැගුණු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකදී. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ස ක්‍රිකට් ක්‍රීඩාගාරය සිසු අයිතියට පවරා දීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ක්‍රීඩාගාරය ඉදිකර ඇත්තේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩී.වී. ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. තර්ස්ටන් විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලයේ වෙත කැඳවාගෙන යනු ලැබුවා. පළමුව විද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකයේ වෙත ගිය ජනාධිපතිතුමා මල් කලබක් තැන්පත් කරමින් ඊට පුෂ්පෝපහාර පුද කළා. සමරු ඵලකය නිරාවරණය කර අභිනව ක්‍රිකට් ක්‍රීඩාංගන සංකීර්ණය සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා මම ඉතාම සතුට වෙනවා අපිට පුළුවන් වුණා පළවෙනි වතාවට ලංකාවේ හරිත නගරය විවෘත කරන්න පසුගිය 8 වෙනිදා. මොර්ගහකන්ද කළුඟක ජලාශය ප්‍රදේශයට ගියොත් බලන්න පුළුවන් මෑත භාගයේ ඒ බිහිවෙච්ච නව ජලාශය සහ නව හරිත නගරය නව තාක්ෂණය තුළ කොතරම් සැලසුම් සහගතව ඉදිකරලා බිහි කරලා තිබෙනවද කියලා. ලග්ගල වගේ පාසලක පහේ පන්තියේ දරුවෝ ජනාධිපතිවරයාගේ අතින් එල්ලිලා අපිට පරිගණක නැහැ කියලා කියපුවාම ඩිස්පුටු වගේම දරුවන් පරිගණකය Tamanට නොලැබුණත් පරිගණකය මනසින් දකිනවා සිතින් දකිනවා. ඒතකොට දරුවෝ ඉල්ලුවේ පරිගණකයක් සහ මේකප් සෙට් එකක් කියපුවාම දරුවන් අලුත් ලෝකේ කොතෙක් දැකලා තියෙනවද? අලුත් ලෝකේට දරුවන් කොතරම් අවතීර්ණ වෙන්න උත්සාහ ගන්නවද? අලුත් ලෝකයට ඇතුල් වෙන්න එහි රසය භුක්ති විඳින්න දැනුමෙන් බුද්ධියෙන් අවබෝධයෙන් අත්දැකීමෙන් දරුවන්ට මොනතරම් උවමනාවක් තියෙනවද? අවසර රූපවාහිනිය බලපුවාම ඒවැ මොන මොන දේවල් කතා කළත් හරි දේ වගේම වැරදි දේ අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ මේ සියල්ල මාධ්‍ය තුල දැක්කත් ඔබ වගේම මේ රටේ දරුවන්ගේ හෙට දවස වාසනාවන්ත පින්වන්ත වාග්යවන්ත කාලයක් උදා වෙන්නේ දරුවනේ වයිඹේ සබරගමුව බස්නාහර යන පළාතවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද පසුරේ පැවැතුණා. එම හමුවේ අනතුරුව සංවිධායකවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වා. හැමෝගෙම විශ්වාසය තියෙන්නේ පක්ෂයේ සභාපතිවරයා හැටියට ජනාධිපතිතුමා කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාගේ විශ්වාසය තියෙනවා. ඒ නිසා එතුමා ඉදිරියට මේ පක්ෂය ගෙන යාම සම්බන්ධයෙන් ගන්න ඕන තීන්දුව తీරන අනිවාර්යයෙන්ම ගන්නවා. ඒ තීන්දුව తీරනත් එක්ක අපි ග්‍රාමීය නායකයෝ සහ ප්‍රාදේශීය නායකයෝ ආසන සංවිධායකවරු සියලු දෙනාම හිට ගන්නවා. එතුමා කිව්වේ ඉදිරි වැඩ පිළිගන්න පක්ෂය ශක්තිමත් කරමින් අනාගත මැතිවරණයට මුහුණ දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජය බිහි කරන්න සූදානම් වෙන්න කියන පණිවිඩය තමයි දුන්නේ. සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අදසිර මාස 4ක් අතර දීවර කළා මේ රටේ බලවත්ම පක්ෂය කරන්න ජනාධිපතිතුමා අද කටයුතු කරන්න සූදානම් කළා. දේශපාලන පරිගණීම් මත රාජ්‍ය සේවකීන් ස්ථානමාරු කිරීම හෝ වැඩ තහනම් කිරීමකට ලක් කර නැති බව අමාත්‍ය රංජිත් මද්දුම්මණ්ඩාර මහතා පවසනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා 2018 12 16 වෙනි දිනපත් වූ අග්‍රාමාත්‍ය රනිල් කුසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු රජයේ ආයතන රැසක සේවකයන් ස්ථාන මාරු කොට ඇතම් සේවකයන් ආයතනයේ සේවයෙන් පහ කොට වෘත්ති සමිති සමාජිකයන් දේශපාලන පරිගණක ක්‍රියාවලියේ ලක් කොට ඇති බව මේ ගරු සභාව දැනගත යුතුයි. රජයේ ආයතන රැසක් දේශපාලන පරිගණක අනුව ඇති බවද වාර්තා වේ.
විශේෂයෙන් අපේ රජය කිසි විටකත් දේශපාලන පළිගැනීම් අරමුණු කරගනිමින් ස්ථානමාරු කිරීම හෝ වැඩතහනම් කිරීම සිදු කර නොමැති බව මා පළමුවෙන්ම අවධාරණය කර සිටිනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන පොලිස් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන ඇති කරමින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සේවකින්ගේ අයිතිය ශක්තිමත් කිරීමට අප රජයේ විසින් කටයුතු කරන ලැබුවා. මෙම ස්වාධීන ආයතන මගින් අනුමත පොදුපත් කිරීම හෝ සස්වීම් ලබා දීමක් සිදු කර නොමැති බවත් මා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පහට වාර්තා වුණේ රජයේ සේවයේ සාමාන්‍යයෙන් සිදුවෙන වාර්ෂික ස්ථානමාරු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත මේ වසරේ පෙබරවාරි මාස සිට ක්‍රියාත්මක කරනු ලබන බවයි. යම් වෘත්තීය සමිතියක ප්‍රධාන නිලධාරීන් විනය හේතුන් මත හැර ස්ථානමාරු ලබා නොදීම කම්කරු ප්‍රඥාතිය සහ රජයේ ප්‍රතිපත්තියයි. කෙසේ වෙතත් ඕනෑම දෙපාර්තමේන්තු සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක දේශපාලන පරිගැනීමක් වශයෙන් කිසියම් ස්ථානමාරු වීමක්, සේවයෙන් පහ කිරීමක්, වැඩතහනම් කිරීමක් හෝ අවිධිමත් උසස්වීම් ලබා දීමක් සිදු ඇතිනම් එම විෂමතා ගැනත් ඔවුන්ගේ නම් හා තනතුරු ඇතුළත නිශ්චිත තොරතුරු අප වෙත ලබා දෙන ලෙස දරු විපක්ෂ නායකතුමාගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ විතරක් 2015 ජනවාරි 8 වෙනිදා නට දේශපාලන පැලගැනීම් 32,000ක් අපිට වාර්තා වෙලා තියෙනවා. අපි මේ ආකාරයට වැඩ කරේ නැහැ ගරු විපක්ෂ නායකතුමනි. මේ මොහොත වෙනකොටත් UDA අපේ වෘත්තීය සමිතියේ සභාපති ලේකම් භාණ්ඩාගාරික 3 දෙනා මාරු කරලා තියෙනවා. කම්කරු කොමසාරිස්තුමාට පැමිණිලි කරාම ඒ ආයතන නිලධාරි එන්නේ නැහැ කම්කරු කොමසාරිස්තුමාට ගාවට ඇවිල්ලා මේක විසඳුමක් ලබා ගන්න. පරීක්ෂණයක් සඳහා කැඳෙව්වොත් කරුණාකරලා ඒකට සහභාගී වෙන්නයි කියලා නියෝගයක් දෙන්න. ඒ අයිති තියෙන මාත් කම්කරු කොමසාරිස් වෘත්තීය සමිතියේ වැඩක් නැති වෙනවා. මාත් වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටිය මම දන්න වෘත්තීය අය සේවකයන් වෙනුවෙන් අපි පිරි හිටින්න ඕනේ. ඒක දෙකක් නෑ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද දැනුම් දුන්නා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 2121 හි විධිවිධාන ප්‍රකාරව 2019 ජනවාරි 10 දින තේරීම් කාරක සභාව විසින් මතු සදාන් මන්ත්‍රීවරයන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දැනවනු කැමැත්තෙමි. ගරු රවිෆ් හකීම් මහතා, ගරු සුජීව සේනසිංහ මහතා, ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මහතා, ගරු අජිත් පී පෙරේරා මහතා, ගරු වසන්ත අලිවිහාරි මහතා, ගරු රංජන් රාමනායක මහතා, ගරු අශෝක් අබේසිංහ මහතා, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ගරු ලක්ෂ්මන් සිනුරත් මහතා, ගරු චන්දසිරි ගජදීර මහතා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ගරු දයාසිරි ජයසේකර මහතා, ගරු රවීන්ද්‍ර සමරවිර මහතා, ගරු සුනිල් හඳුන්නිති මහතා, ගරු මාවේ සේනාධිරාජා මහතා, ගරු ජයන්ත සමරවිර මහතා. සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් එක්ව ඊයේ දිනේ මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වා සංදේශ බාර දීමේ සිදියට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම විරෝධතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන NGO නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍ය ගෙනයන ප්‍රචාර සම්බන්ධව විශේෂ අවධානය යොමු වී ඇති බවද එම නිවේදනයේ සඳහන් වන්නේ. ඊයේ දිනේ පැවති එම විරෝධතාවලට ඔක්තෝබර් 26 සිට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදින සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සහය ලැබී තිබුණු බවයි එහි දැක්වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සැම විටම මාධ්‍ය නිදහස ගරු කරන හා එය ආරක්ෂා කරන පක්ෂයක්. මෙරට මාධ්‍ය ආයතනවලට බෝම්බ ප්‍රහාර එල්ල කර ප්‍රචණ්ඩත්වයේ වැපිරූ අවස්ථාවන්හිදී, ඝාතනයට හා තර්ජනවලට ලක් වූ අවස්ථාවන්හිදීත් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය පෙනී සිටි බව එම නිවේදනයේ සිහිපත් කෙරෙනවා. රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකු සතුයි. එහෙත් එවැනි විරෝධතාවකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින් පහර එල්ල කිරීමට හා පළවා හැරීමට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මගින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ශීලාචාර ලෙස පවත්වන විරෝධතාවන්වලට NGO කාර්යයන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගසන මෙම මාධ්‍ය රට ගිනිතියමින්, නීති බිඳිමින්, ප්‍රචණ්ඩත්වයේ වපුරමින් විරෝධතා කරන්නන් දේශප්‍රේමීන් ලෙස ඔටුනු පළඳවනවා. මහත්මා ගතිගුණ ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවන්ගේ සංදේශ බහර ගැනීමට ක්‍රියා කළ මාධ්‍ය ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදය හිමිවනවා. එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කළ කළු මාධ්‍ය වෙත සිය පක්ෂයේ විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නිකුත් කළ විශේෂ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
රෝහල් 500කට වැඩි සංඛ්‍යාවක් මේවන විට ඩිජිටල් කරණයට ලක් කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරී කටයුතු ඩිජිටල් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලිපිගුණ හා කාර්ය ප්‍රවාහ කළමනාකරණ ක්‍රමවේදය ජාලගත කිරීම මෙහි පළමු අදියර යටතේ සිදුවනවා. ඒ අනුව ඖෂධ වෛද්‍ය උපකරණ හා සමස්ත නිෂ්පාදන ලියාපදිංචි වන්නන්ගේ විස්තර ගොනු සැකසීම සිදුකිරීමට නියමිතයි. එමෙන්ම අන්තරායකර ඖෂධ පාලනය පෞතිරික භාවිතය සඳහා ඖෂධ ආයතන මෙන්ම ඖෂධ ශාලා ලියාපදිංචි ආදියද පළමු අදියරේදී සිදු කෙරෙනවා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් වි පෙරේරා මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් අපි අනුම උපකරණ සියල්ලම ඩිජිටල්. ඒ විතරක් නෙවෙයි අපේ එක්ස්රේ උපකරණ සියල්ලම ඇනලොග් උපකරණ දැන් මම පරිවර්තනය කරනවා ඒවා ඩිජිටල් කරනවා. ඒ සඳහා බෙල්ජියම් එක්ක ණය ආධාරයක් එක්ක අපි ව්‍යාපෘතියක් කරනවා. ලංකාවේ තියෙන සියලුම ඇනලොග් උපකරණ ඩිජිටල් උපකරණ දක්වා පරිවර්තනය කරනවා. ලෝකයේ නිපදවලා තියෙන නූතන නවීන සියලුම පිළිකා ඖෂධ ගෙනල්ලා ඉවරයි. ඒකින්ද මම බය නැතුව කියනවා හැමෝටම ඕනම පිළිකාවක් හැදුනොත් ඒ පිළිකාව හොඳ කිරීමට අපිට බෙහෙත් තියෙනවා. අපේ පිළිකා රෝහල් හැම එකම අන්තිම වෙලාවේ ඉඳලා ඔය ආවොත් එහෙම මිසක් අනිත් හැම එකේම හොඳ වෙලාද ගෙදර යනවා. අද HIV රෝගී ඔක්කොටම බෙහෙත් තියෙනවා. අද ඒවල්ලංග හොඳ කරන්නේ. මම විමසා සිටියා ඖෂධ නියාමන අධිකාරිය ඩිජිටල් කරණය කරන මුළු වැඩේ ඉවර වෙන්නේ කවද්ද කියලා. දෙවන අදියර පෙබරවාරි මාර්තු වෙනකොට සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණය ඉවරයි මේ ආයතනය කියලා කිව්වා. විදුලි බල ක්ෂේත්‍රයේ ඩිජිටල් කරණය කිරීමේ රෝඩ් මැප් එක හදලා ඉම්ප්ලිමෙන්ටේෂන් ලෙවල් එකට අවිල්ල තියෙනවා. නමුත් ඉදිරි පියවර අපි හිතනට වඩා වේගෙන් කරන්න පුළුවන්. උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් පොලී රහිත ශිෂ්‍ය නියෝජන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. 2017 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා රාජ්‍ය විශ්වවිද්‍යාලයට තේරීපත් නොවූ සිසුන් සඳහා මෙම ණය ආධාර සඳහා ඉල්ලුම් කළ හැකි. ණය මුදල රුපියල් ₹800,000 උපරිමයක් දක්වා ලබා දීමටයි කටයුතු කෙරෙන්නේ. ₹300,000 පොලී රහිත ශිෂ්‍යාධාර ණයක්ද මෙහිදී ලබාගත හැකි වෙනවා. කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදු විඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවරගෙන සිටින ඇමති ආරක්ෂක කොට්ටාශයේ පොලිස් නිලධාරියා ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය මීළඟ නඩු දිනේදී ප්‍රකාශයටපත් කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයට ඇතුළු වී කලහකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසටද අධිකරණය කොළඹ අපරාධ කොට්ටාසයට නියෝග කළා. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති වූ ගැටුමින් පුද්ගලයෙකු මියගොස් සවස් 2 දිනක තුවාල ලැබුවා. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුවකට අදාළවයි. DA රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ₹1,33.9 සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙන්නේ. නඩුව අද කැඳවූ අවස්ථාවේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිජවරිය අධිකරණයට දන්වා සිටියේ විත්ති පාර්ශවය ඉල්ලා සිටින ඇතැම් ලේඛන සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි. එය පිළිගත නොහැකි අවිනිශ්චිත පිළිතුරක් බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා චෝදනා කළා. මෙම ලේඛන සම්බන්ධයෙන් අදාළ සංස්ථාව නිසි ලෙස පැමිණිල්ල හෝ පොලිසිය සමග සම්බන්ධීකරණය නොකරන බවද ඔහු පැවසුවා. ඒ අනුවයි සංස්ථා සභාපතිවරයා කැඳවා කරුණු විමසීමට ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේ. මෙම නඩුව ලබන 22 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමටද නියෝග කළා. බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 4 දෙනෙකු ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර නොමැති බවයි මද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේ. ₹1,200,000 ආසන්න රජයේ මුදලක් රාඩා නැමැති ආයතනයට ලබා දී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන 29 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණයේ තීන්දුව කළා.
පෞද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වෙන බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද දැනුම් දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිවයි නඩුව පවරා තිබෙන්නේ. ගුවන් හමුදා කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ හා ආධුනිකයන්ගේ විසිරයාමේ පෙළපාලියක් ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්වුණා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ගුවන් හමුදාපති ආමාෂල් කපිල ජයම්පති යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. අංක 58 කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ දක්ෂතම කෙඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් TC සේනානායක මහතා මෙහිදී සම්මාන හිමි කරගත්තා. 10 කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ දක්ෂතම කෙඩෙට් නිලධාරිනිය ලෙස සම්මාන හිමි කරගත්තේ පයිලට් ඔෆිසර් MTA ද සිල්වායි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පක්ෂ නියෝජිතින් අතර හමුවක් අද පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිසම සභා කාර්යාලයේදී සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පක්ෂ නියෝජිතයන්. අපි පළාත් සභා මැතිවරණය ඉක්මන් කරන්න ඕනේ කියන කාරණේ අපි මතු කරා. විශේෂයෙන්ම දැන් පහුගිය අපේ කැබිනට් මණ්ඩලයේදී අපි මේක දින 50 ආණ්ඩුව තුල අපි ඒක සම්මත කරා. පරණ ක්‍රමයට යන්න කියලා. ඒ කැබිනට් පත්‍රිකාව අනුමත වූසේ සලකා ක්‍රියා කරොත් ඉතාම ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. නමුත් මම හිතන්නේ වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යතුමාගේ ඒගොල්ලෝ කියලා දෙනවා තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මේකෙන් වෙන්නේ පරණ ක්‍රමයට පවා ඉක්මනින් මේක තියාගන්න බැරි වෙන තත්වයක් තියෙනවා. අද විශේෂයෙන්ම සාකච්ඡා වුණේ මේ පළාත් පාලන මැතිවරණයේදී ඇතිවෙච්ච අර්බුදයක්. සමහර ප්‍රාදේශ සභාවල ඒ පක්ෂවලට හිමි මන්ත්‍රී සංඛ්‍යාව නම් කරගන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ පිළිබඳව කොයි ආකාරයට කටයුතු කර යුතුද කියලා පක්ෂයෙන් විමසීම තමයි කරේ. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්වයක් හටගත්තා. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ පළමු සභාවාරය අද පැවැත්වුණේ සභාපති ශාන්ත වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂයත් සමග එක්ව ක්‍රියා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළා. එහිදී මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. අනතුරුව එය ගුටිපැට හුවමාරුවක් දක්වාද වර්ධනය වුණා. අල්ලිට සිංහාවත් රස නැති කැවලි කකා දුකසේ අධ්‍යාපනය ලබන දරදරියන් පිළිබඳ ITN ප්‍රවෘත්ති තුළින් නිරන්තරයෙන් රටට හෙළි කරනවා. ඒ හෙළිකිරීම හේතුවෙන්ම බොහෝ දෙනා එම දරුදරියන්ට උපකාර කිරීමටද ඉදිරිපත්ව තිබෙනවා. ජීවිතය ජයගන්න වෙරදන්න එවැනිම තවත් දැරියක පිළිබඳවයි මේ වාර්තාව. යෝගරාජ් නිසංසලා කුමාරි කුරුණෑගල මල්කඩුවාව DB වෙළගෙදර මධ්‍යමහා විද්‍යාලයෙන් මෙවර අපස උසස් පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් ලබා ගත්තා. මේ අනුව සරසවි වරම් හිමිකරගත් ඇය දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනියයි. ව්‍යාපාරිකයෙකුට අයත් වතුයායක තනාගත් කුඩා නිවසක ජීවත්වන ඇය මේ වන විට ජීවිතයේ බොහෝ දුක් ගැහැට විඳිනවා. ලෑලි වලින් තැනූ මේ කුඩා නිවස එළිය කරන්නේ කුප්පිලාම්පුවයි. වසා ගැනීමට හරි හැටි දොරක්වත් නැති මේ නිවස නිසංසලාගේ පවුලේ අයට ආරක්ෂිත තැනක් නොවේ. කුලි වැඩ කරමින් ජීවිතය ගැටගසා ගන්න ඇගේ දෙමව්පියන්ට දරුවන් 4 දෙනෙකු ජීවත් කරවීමද බරපතල ගැටලුවක් වී තිබෙනවා. මේ නිසාම නිසංසලාගේ සරසවි සිහිනේද සැබෑ කර ගැනීම සැබෑම සිහිනයක් බවට පත්වෙමින් තිබෙනවා. උපාධියක් ලබා ගැනීමට විත් තමන් අකුරු කළ පාසලේ සේවය කිරීම ඇගේ බලාපොරොත්තුවයි. ඇගේ මේ බලාපොරොත්තු ඉටුවන්නේ උණුවන හදවත් ඇති කවරෙකු හෝ ඇයට පිහිටක් වුවහොත් පමණයි. ගමට යාමයම සඳහා පාලමක් සදාගැනීමේ ඉලක්කය ජයගැනීමට වෙහෙස දැරූ පසිඳු කරුණාතිලක සිසුවා ගමක් හඬවා දිවියින් සමුගත්තා. සසිඳු අධ්‍යාපනය ලැබුවේ කැකිරාව බුදුගේහින්න මහාවිද්‍යාලයේ. ඔහු ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රීඩාංගණය අසල කොන්ක්‍රීට් කණුවක් හිස මතට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ නිවසේ දේහය තැන්පත් කිරීමට තීරණය කළද එම නිවසට යාමට නිසි මාර්ගයක් නොමැති කමින් මිත්තණියගේ නිවසේ තැන්පත් කෙරුණා. අධ්‍යාපනය අවසන් කර යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට ගොස් ගමේ සංවර්ධනයට කැපවන බවට මිතුරන් හමුවේ ප්‍රතිඥා දුන් සසිඳු දැන් සියල්ල හැර ගොසින්. ඔහු භාවිත කළ හිස් වැසුම්, පාසල් ඇඳුම්, අත්තරලෝසුව මෙන්ම ඔහු දිනාගත් කුසලානද දේහය වටා තබා ඇති ආකාරය දක්නට ලැබෙනවා. මේ සියල්ල හැරදා සසිඳු හෙට අවසන් ගමන් යාමට නියමිතයි. ඔහුගේ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම දැන් පැවරී ඇත්තේ සමාජයටයි. නිවසට යන පාරත් පාලමත් සකසාදී සසිඳුගේ ප්‍රමුඛ අපේක්ෂාවක් ඉටු කළ හැකි.
එමෙන්ම සසිඳුගේ මරණයට හේතු වූ කොන්ක්‍රීට් කුළුණ එම ස්ථානයේ අනාරක්ෂිත ලෙස තබා තිබුණේද යන්න පිළිබඳ විමර්ශනය කර මෙවැනි ඛේදනීය සිදුවීම් අනාගතයේදී ඇතිවීම වළක්වා ගැනීමද සියලු දෙනාගේ වගකීමක් වෙනවා. එලිපින ජනාධිපතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රොහුල් ලක්ෂණ පියදාස මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවේද අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් අපි ලෑස්ති ඕනෑම මැතිවරණයකට එළඹෙන්න ස්ථිර වශයෙන් ජනාධිපතිවරණය නිල නිශ්චිත කාලය තුළ ඉවරණ කම්පැත්වෙන්නේ නෑ. නිශ්චිත කාලය වෙනකොට අපිට අපේ අපේක්ෂකෙක් ගැන හිතන්න පුළුවන්. අපි ශ්‍රී ලංකා අදහස් පක්ෂය විදිහට කියන්නේ අපේ අපේක්ෂකයා අපේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ අපේක්ෂකයා බවට ප්‍රකාශයට පත් කළ තියෙනවා. ඒක අපි ගොඩනගමින් ඉන්නවා. ඒ මතවාදයට අපි සියලු බලවේග එකතු කරගනිමින් ඒ මතවාදය ශක්තිමත් කරමින් ඊට ධෛර්ය විශ්වාසය ඇති කරගැනීමේ කටයුතු අපි ලියදැවිදීමේ ඉන්නවා. ගාල්ල පෙට්ටිකලවත්ත ප්‍රදේශයේ ටයර් අලවිසලක ගින්නක් හටගත්තා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කේටි සටහනේ. ගින්නෙන් ටයර් අලවිසල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ගාල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය ගින්න නිවීම සඳහා කටයුතු කළා. දක්ෂිණ නාවික කදවුරේ ගිනිනිවන ඒකකයද මේ සඳහා සහය ලබා දුන්නා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. සේනා දලබු හානිය අවම කිරීමේ අරමුණෙන් හැටන් ප්‍රදේශයේ බඩේරිගු අලවිකරණ ස්ථාන පරීක්ෂා කිරීමට හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් කටයුතු කළා. සේනා දලබු ව්‍යසනයේ හේතුවෙන් ව්‍යාපාරිකයින් වෙනත් ප්‍රදේශවලින් බඩේරිගු ගෙනවිත් හැටන් ප්‍රදේශයේ අලවිකිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා ප්‍රදේශයේ තේවාගාව ඇතුළු භෝගවලට දලබුන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ. බඩේරිගු අලෙවි කිරීමට ප්‍රථම නගර සභාවෙන් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුවත් එසේ නොමැතිව ව්‍යාපාරිකයින් බඩේරිගු අලෙවි කිරීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ. මුල්වතුකොඩ යාලුගහවෙල ප්‍රදේශයට කසල බැහැර කිරීමක් හේතුවෙන් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. සටන් පාට කියමින් අලවතුකොඩ නගරය දක්වා පැමිණි විරෝධතාකරුවන් අකුරණ ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී විරෝධතාවේ නියලුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා නියෝජිතයින් පිරිසක් පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර මේ සඳහා විසඳුමක් ලබා දීමට පොරොන්දු වුණා. ගාල්ල යටලමත්ත මන්සන්තියේදී ප්‍රදේශවාසීන් එක්ව විරෝධතාවක නිරත වුණා. ඒ කටුපොල් වගාව ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස බල කරමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා සහ ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද සිය ධුරේ වැඩ බාරගත්තා. ඒ මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඒ මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට තවත් කිහිප දිනෙකු එක්ව සිටියා. මේක සංඉන්දියාවේ පුරවරයක්. ඒ සංඉන්දියාව ක්‍රියාවේ අපි පෙන්නුම් කරන්න ඕනේ. කවුද වැඩ කරන්නේ? මේ පුද්ගලයාත් එක්ක මම ඉන්නේ. මේ ආණ්ඩුකාර පදවිය ආභරණයක් හැටියට නෙමෙයි පාවිච්චි කරන්නේ. මේ ආණ්ඩුකාර පදවිය සැබවින් මේ දළදා මාලිගාව ආරක්ෂා කරමින්, අනෙකුත් ආගම් ජාතීන් ආරක්ෂා කරමින්, මේ ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරමින් මේක හරිත නගරයක් කරන්න පැහැදිලිව මම කටයුතු කරනවා කියන එක ඔබතුමාලට මම කියන්නම්. මේ අතර ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාද අද සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ ආගමික වතාවත් මධ්‍යයේ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.පී. සුමනසේකර මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි කාලය තුළදී මේ කර්මාන්තයේ මේ සංස්ථාව මේ ආයතනය ලංකාවේ ඉතාම ලාභදායි ඒ වගේම මහජනතාවට සුබදායි ආයතනයක් හැටියට පත්වාගෙන යාමට මගේ මුළු උත්සාහය දරනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුවදායි රාත්‍රියක්. www.ipnnews.lk